2013 DX එකක්. ඉතින් පවර් ඩෝ කරලා තියෙනවා, ඉන්ටීරියර් කිට් එකක් දාලා තියෙනවා. සාමාන්‍ය වාහනේ වටිනාකම දෙගුණ දෙගුණ වෙලා තියෙනවා. ඉතින් ලස්සන මොඩිෆිකේෂන් එකක් කරලා තියෙනවා. යම් මාත් එක්ක ඇතුළට වැඩි කතා නැතුව එන්න. ඉතින් මේ දින ඉලෙක්ට්‍රික් සීට් සෙට් එක අපි ඉම්පෝර්ට් සීට් එකක් තමයි එකට පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් බලන්න මේකේ වාහනේ දැම්මාම එන පෙනුම. ඉතින් මේකේ ෆුල් වොයිස් කමාන්ඩ් තියෙනවා. ඉලෙක්ට්‍රික් සීට් සෙට් එකක් තමයි මේකේ තියෙන්නේ. ඉතින් මසාජින් සීට්, හීටින් සීට්, කූලින් මේ හැම ෆන්ක්ෂන් එකක් මේකේ තියෙනවා. ඉතින් ටක්ක්ක් කරලා කියාගෙන යන්න. මොකද මේ සීට් එක ගැන ඔයාලට කියලා කියලා ඇති වෙලා ඇති. මොකද මගේ හැම වීඩියෝ එකක් වගේ මේ සීට් සෙට් එක ගැන මම කියනවා. මොකද අපි දැන් මේ දවස්වල මේ සීට් වලට මාර්ග ඉල්ලුමක් තියෙන්නේ. ඉතින් මේ සීට් එක ගැන කතා කරද්දි මේකේ බටන් එකක් තිබුණා, මේ ටීවී එක උඩ එනවා. ඉතින් මේකේ බෑක් රෙස්ට් එක ඉස්සරහට පස්සට ගන්න පුළුවන්. ඉතින් වැඩි විස්තර කියන්නේ නැහැ ඔයාලට. මොකද මේ සීට් සෙට් එක ගැන දන්නවා. ඉතින් ලෙග් සපෝට් එක දිනවා. ඉතින් මසාජින් තියෙනවා. ඔයාලට දැන් බලා ගන්න පුළුවන් ස්ක්‍රීන් එකේ ලෙග් සපෝට් තියෙනවා, හීටින්, කූලින් ඒ ෆන්ක්ෂන් ඔක්කොම තියෙනවා. ඉතින් ඉන්ටීරියර් එකට මැච් වෙන විදිහට අපි මෙතන පාවිච්චි කරලා තියෙනවා බේජ් ඇන් ඔරෙන්ජ් ලයිට් බොක්ස් එකක්. ඉතින් ඔයාලට ලයිට් බොක්ස් එක දැන් බලා ගන්න පුළුවන්. ලයිට් බොක්ස් එක දැම්ම නැත්නම් ලොකු අඩුවක් මේ වගේ මොඩිෆිකේෂන් එකකට. ඉතින් ඒත් එක්ක මෙතන USB charging port එක දාලා තියෙනවා. type c සහ USB දෙකම තියෙනවා. මෙතන තියෙනවා Infinity 6x9 speaker set එකක්. ඉතින් amp එකත් එක්ක. මොකද amp එකක් නැතුව මේ වගේ sound system එක sound quality එකක් ගන්න බැහැ. ඉතින් මෙතන තියෙනවා cup holders ටික. මෙතන cup ටික තියලා පොඩි fun එකක් දාලා වට seat එක උඩින් ඉඳගෙන නිදහසේ යන්න පුළුවන්. සෙන් පස්සේ මෙතන තියෙන රූෆ් මවුන්ට් TV එක අඟල් 17 රූෆ් මවුන්ට් එකක් තමයි මේකට පාවිච්චි කරලා තින්නේ අපි. ඉතින් අඟල් 17 දැම නැත්නම් මේ වාහනෙට මෙච්චර එලියක් වෙන්නේ නැහැ. ඉතින් මෙතන බටන් එක වලස් මේක ඔන් වෙනවා. මේක ස්මාර්ට් රූෆ් මවුන්ට් TV එකක් කියලා කියනවනේ. මොකද ඉස්සරහ ප්ලේයර් එක කනෙක්ට් කරාට පස්සේ ප්ලේයර් එකේ තියෙන ඔක්කොම මෙතෙන් එනවා. ඉතින් ඒත් එක්කම ෆෝන් එක කනෙක්ට් කරන්න පුළුවන්. ඉතින් ඒත් එක්කම මේකේ රූෆ් එක ගැන කතා කරද්දි මේ රූෆ් එක වෙනස්ම විදිහ ඩිසයින් එකක්. ඉතින් අපේ ඇල්ෆා ඩිවිෂන් එකේ අපේ ඩිසයින් ටීම් එක එකතු වෙලා මේ වගේ ලස්සන ඩිසයින් එකක් දාලා තිනා. මොකද කස්ටමර් ඉල්ලුවා ඩ්‍රැගන් කෙනෙක් ඕන කියලා එයාට. එයාගේ සාමාන්‍ය කම්පැනි නේම් එක මම හිතන්නේ ඩ්‍රැගන් මොකරි එහෙම එකක් තමයි තියෙන්නේ. ඉතින් එයා එයාගේ ඩ්‍රැගන් ලෝගෝ එක දාලා ඉල්ලුවා. ඉතින් අපි ලස්සනටම වෙනස්ම විදිහ ඩිසයින් එකක් පාවිච්චි කරලා දාලා තිනවා ඩ්‍රැගන් ලෝගෝ එක. ඉතින් ඒකට ඒ කියන්නේ ඩ්‍රැගන් ටීම් එකට මැච් වෙන්න අපි ග්‍රීන් ඇන් රෙඩ් ලයිට් සිස්ටම් එකත් අපිට පාවිච්චි කරලා තින්නේ. ඒක මාර ලස්සන කැපිලා පේනවා. මේක දැන් පිටිපස්ස සීට් එක ගැන කතා කරද්දි මේක විශේෂම දෙයක් තියෙනවා යම් පිටිපස්ස. ඉතින් හැමදාම ඉස්සර ඉලෙක්ට්‍රික් සීට් ගැන කතා කරන්නේ. අද වෙනස්ම විදිහ එකක් කරලා තිනවා. පිටිපස්සට ඉලෙක්ට්‍රික් එකක් දාලා තිනවා. ඉතින් ඉතින් තාම brand new condition තියෙන බලා ගන්න. ඉතින් දැන් තමයි සීල් පැක් එක කඩන්නේ. මේ පැක් එක කරලා දිනවා. වැඩක් නැහැ අපිට ඒවා. ඉතින් අපි කතා කරමු සීට් එක මොනවා තියෙන්නේ කියලා. ඉතින් මේ දින මෙතන තව control panel එක තියෙන සීට් එකේ. ඒ control panel නැතුව මෙතන ලස්සනට තුන්දෙනෙක් ගිහගේ. ඒක එක්ක දෙන්නටයි යන්න පුළුවන්. ඉතින් මෙතන bottle holder එක තියෙනවා. ඉතින් bottle holder එකත් එක්ක මෙතන මෙතන තමයි functions ටික තියෙන්නේ. මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේක double tap කරා. දැන් switch මේ සීට් එක මොන් වෙලා තියෙන්නේ. ඉතින් මෙතනින් ඉස්සරහට ගන්න පුළුවන්. ඔයාලට පේනවා. පස්සට ගන්න පුළුවන්. ඉතින් ඒත් එක්කම තව වැඩ කැලේ තියෙනවා. මේකේ මේක ඉස්සරහට ගන්න පුළුවන්. මේක පස්සට ගන්න පුළුවන්. ඉතින් ඒත් එක්කම මෙතන තියෙන ලොකු ස්ටෝරේජ් කම්පාර්ට්මන්ට් එකක් වයර්ලස් චාර්ජින් එක. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඩබල් ටැප් කරලා ඔෆ් කරලා මේකම අකුල්ලා තියෙනවා. අපිට දැන් කතා කරන්න දේවල් ගොඩක් තියෙනවා. මකර වෑන් එකේ තමයි අපි ඉන්නේ. ඩ්‍රැගන් වෑන් එකේ ඩ්‍රැගන් KDH එකක්. ඉතින් මේක දාලා තිනවා අපි කස්ටම් මේඩ් කර්ටන් සෙට් එකක්. එදිරිසින් අපි බ්‍රෑන්ඩ් කරලාම තියෙනවා. ඉතින් ඒත් එක්කම කස්ටම් ඉල්ලුවා. මේක ලොง ට්‍රිප් යනවා. මොකද ටූරිසම් තමයි මේ කස්ටම කරන්නේ. එයාට ටූරිස්ට්ලට ෆෝන් චාර්ජ් කරන්න ෆෝන් චාර්ජින් පෝට් ඕන කියලා කිව්වා. ඉතින් අතන දාලා තිනවා USB type C තියෙනවා, USB තියෙනවා. ඉතින් ෆාස්ට් චාර්ජින් සපෝට් කරනවා මේවට. ඉතින් මේ වගේ වැඩක් කරගන්න ඕන නැන්න ඕන එකම දැන තමයි නිට්ටම්බුව. එදිරිසින් කුෂන් එකක් දැන් ඔයාලා ලොකේෂන් එක බලා ගන්න පුළුවන් ඩිස්ප්ලේ එකේ. ඉතින් මේ තියෙන මේක ඩුවල් AC. ඒ කියන්නේ KDH high roof එකේ විතර ඩුවල් AC එන්නේ. ඉතින් KDH flat roof එක ලෝකේ කොහෙවත්ම ඩුවල් AC design කරලා නැහැ. ඉතින් එදිරිසින් අපි design කරලා තිනවා ලෝකේ පළවෙනි වතාවට. ඉතින් පළවෙනි වතාව නෙමෙයි එදිරිසින් අපි නම් KDH සෑහෙන කොට කර ඩුවල් AC කරා flat roof. ඉතින් මේ දිනන line AC කරලා KDH flat roof එක. ඉතින් පිටිපස්ස කතා කරලා ඉවරයි. ඉතින් මේකේ ඉස්සරහ ගැන කතා කරද්දි මේකේ steering wheel එක දාලා දිනවා. ඉතින් මේක Land Cruiser 150 ක original වෙන steering wheel එකක්. ඉතින් ඒත් එක්ක මේකේ seat covers ටික පිටිපස්සේ electric seat වලට match වෙන විදිහට original seat එක මේ විදිහට custom made කරලා තියෙනවා. ඉතින් මේ door board එක ගැන කතා කරද්දි මේකේ stitching design එක ඉතින් orange and beige නයි පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් මේ ඩෑෂ්බෝඩ් ගැන කතා කරද්දි ඩෑෂ්බෝඩ් එක අපි full hydro dipping එකක් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. මෙතන කෙරවලින් ඉඳන් මේ පැත්තට එනකම්ම ඩෑෂ්බෝඩ් එක hydro dipping පාවිච්චි කරලා තියෙනවා interior එකට match වෙන විදිහට. ඉස්සරහ ඔක්කොම කතා කරලා ඉවරයි. දැන් පිටිපස්සට ආවා. ඉතින් මේ පිටිපස්සේ මේ සීට් එක ගැන කතා කරද්දි මේකත් මම ඔයාලට ඉස්සෙල්ලා කිව්වා මේක ඉලෙක්ට්‍රික් සීට් එකක් තියෙන. ඉතින් මේ ඉලෙක්ට්‍රික් සීට් එකෙත් මෙතන පිටිපස්සේ ෆන්ක්ෂන්ස් ටික තියෙනවා. ඉතින් ඔයාලට පේනවා මේ ෆන්ක්ෂන්ස් ටික ඉතින් ඔයාලට පිටිපස්සේ බඩු බුණහයි ලෝඩ් කරනවා නම් මේ සීට් එක මෙතන ඉස්සරහට පස්සට ගන්න පුළුවන්. ඉතින් මේ බටන් එක ගියාම මේ සීට් ඉස්සරහට එනවා. මේ පස්සට එනවා. මේ බටන් ටික වර්තෙන් බලා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ ෆන්ක්ෂන්ස් මේ සීට් එකේ තියෙනවා. කූල් බොක්ස් ගැන කතා කරද්දි මේ කූල් බොක්ස් එකත් ලීටර් ෆිඩ් 20 කූල් බොක්ස් එකක් තමයි තියෙන්නේ. ඉතින් මේක ෆ්‍රිජ් එක කස්ටමර් ඉල්ලුවා. එයාලට ටූරිසම් කරන හින්දා මේ කස්ටමර්ස් බේත් දාගෙන යන්න ඕනේ. මේ වැඩ වලට කරගන්න ඕනේ කියලා. ඉතින් ඒත් එක්ක මෙතන සබ්වූෆ් එක තියෙනවා. සබ්වූෆ් එකත් ඔරිජිනල් ඉන්ෆිනිටි දෙවතර දාලා තියෙනවා ස්පීකර්ස්. ඉතින් ඒත් එක්කම ඔරිජිනල් JBL සබ්වූෆර්ස් නැ පාවිච්චි කරලා තියෙනවා.
ඩ්‍රගන් වෑන් එකේ වීඩියෝ එක අතර ඉවරයි. ඉතින් ඔක්කොටම අන්තිම වෙනකන් රැඳීගෙන ගොඩක් ස්තුතියි. ඉතින් මේ තියෙන අලුත් වෑන් එක, අලුත් කියන්නේ පරණ වෑන් එක. ඒ වුණාට මේකේ ඉන්ටීරියර් එක වෙනස් විදියක් කරන්න යන්නේ. ඉතින් මේක තමයි ලොකේෂන් එක. වාහන වලට මේ වගේ සැපක් දෙන එකම ලොකේෂන් එක තමයි මේ තියෙන නිට්ටම්බු එදිරිසින් කුෂන් නොක්. ඉතින් ඔයාලගේ වාහන වල මොඩිෆිකේෂන් කරගන්න ඕන නම් එන්න ඕන එකම තැන මේ තියෙන්නේ. නිට්ටම්බු එදිරිසින් කුෂන් නොක්. ඉතින් නිට්ටම්බු බ්‍රාන්ච් එකේ මමත් සමු ගන්නවා. ඉතින් ඉස්සරහ වීඩියෝ එක හම්බෙමු. ඔක්කොටම සුබ දවසක්. I'll be the light that guides you home. The skies are gray. There's nothing I won't do to keep you safe.